ගරු ජනාධිපතිතුමනි මම හිතන්නේ අපි ඊටම සන්තෝෂයටපත් වුණ මේ ආරම්භය පිළිබඳ මේ ලෝක ඉතිහාසයේම පළවෙනි ආරම්භයක් කියන එක අපි හොඳින්ම දන්නවා මේ අද පවත්වන උත්සවයේ ආරම්භය මම ඒ පිළිබඳ මගේ සන්තෝෂය ප්‍රකාශ කරන්නට ඕනේ ජාතික රූපවාහිනිය රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ සමග එකතු වී පවත්වන මේ උළෙලේ අවසානයේදී මේ අවසාන උළෙලේ ආරම්භක අවස්ථාව ගැන අපි ස්තුතිවන්ත වේ යුතුයි මා දන්නා පරිදි ජයන්ත චන්ද්‍රසිරි නැමැති නිර්මාණ ශිල්පියා විසින් තමයි අද මේ නිර්මාණ අධ්‍යක්ෂණය කරනු ලබන්නේ එහිදී බොහොම අර්ථවත් ක්‍රියාවලියක් සිද්ධ වුණා ඉතිහාසයට ගෞරව කරන අප ඒ අර්ථය හඳුනාගත යුතුයි අද අප දුටුවා හැමුණු රජුරුවන්ගෙන් හසුන් පතක් රැගත් දස මහා යෝධයින් පිරිවරාගෙන අවුත් වර්තමාන ජනාධිපති තැන්පත් මහින්ද රාජපක්ෂ සිරිමතාණන්ට සංදේශයක් පිළිගැන්වුවා මේක ඉතාම අර්ථපූර්ණයි කියලා මට මේක නරඹන ඉන්නට හිතුණා මේ අර්ථපූර්ණත්වයේ කාරණා දෙකකින් යුක්තයි එකක් රාජකීයයි රාජ්‍ය දේශපාලන ඉතිහාසයේ එය නිවැරදි අවස්ථාවක් ගැමුණු කුමාරයාට අවශ්‍ය නම් වර්තමාන රාජ්‍ය නායකයෙකුට හසුන් පතක් එවන්නට එවීමට සුදුසුම රාජ්‍ය නායකයා නිදහසෙන් පසු ලංකාවේ බිහි වූ රාජ්‍ය නායකයින් අතර වර්තමාන සේනාධිනායකත්වයයි ඒ පළවෙනි කාරණාව දෙවෙනි කාරණාව ගැමුණු කුමාරයාට පරම්පරා උරුමයකුත් තියෙනවා මාගම් රාජධානියේ ගිරුවාපත්වෙන් බිහිවෙච්ච රාජපක්ෂවරයෙකුට අනාගතයේ දක්වා මේ නිදහස රැගෙන යන්නයි ආසින්ෂණයකට පණිවිඩයක් එවන්නට මේ කාරණා දෙකම මෙහිදී වැදගත් වෙනවා ගැමුණු කුමාරයා අවුරුදු 12 දී මාගම්පත්තුවේ ගිරි ජනපදයට ගොසින් ගිරිපාද ජනපදයේ අබේනම් මාමා සමග ගැටලුවක් ඇති කරගෙන ඒ තර්කයක් කොට ඒ තර්කයෙන් දිනා ගිරිපාද ජනපදයේ අයිතිය ගැමුණු කුමාරයා දිනාගත්තයි කියලා මහවංශයේ තියෙනවා ගිරිපාද ජනපදය යනු කුමක්ද කියන කාරණාව විග්‍රහ කරන වර්තමාන ඉතිහාසඥයින් ගිරිපාද ජනපදය යනු ගිරුවාපත්තුවයි කියන ගොප්ප කොට තිබෙනවා ගිරිපාදයේ පිහිටපු ජනපදය අද ගිරුවාපත්තුවට ගියානම් මදුනාගල මුල්කිරිගල ආදී ගිරි ගල් කුළු තමයි තියෙන්නේ ඒ නිසා ගිරිපාද ජනපදය වනාහි ගිරුවාපත්තුවයි ගිරුවාපත්තුවට අවුරුදු 12 දී පැමිණි ගැමුණු කුමාරයා අබේනමැති මාමා සමග තර්කයක් ඇති කරගන්නවා තර්කයේ තේරුම තමයි මේ රටේ රාජ්‍ය උරුමය හිමි අපටයි අප කියලා කිව්වේ ගැමුණු කුමාරයාටයි මොකද හේතුව ගැමුණු කුමාරයා පවතින්නේ සුදවුන් පරපුරෙන් සුදවුන් පරපුර කියලා කියන්නේ සුද්ධෝදන රජුගේ પરම්පරාව බුදුහාමුදුරන්ගේ පියාණන් වහන්සේ සුද්ධෝදන රජුගේ සහෝදරයා අමිතෝදන අමිතෝදනගේ දරුවා පණ්ඩු ශාක්‍යයාගේ දියණිය භද්‍රකච්චායන ලංකාවට පැමිණෙනවා පණ්ඩුවස් දේවරජුරන්ගේ ආවාහ පිණිස ඇගේ කුසේ උන්මාද චිත්‍රා බිහි වෙනවා උන්මාද චිත්‍රාවගේ කුසේ පණ්ඩුකාභය බිහි වෙනවා පණ්ඩුකාභයගේ පුත්‍රයා මුටසීව මුටසීවගේ පුත්‍රයා දේවානම්පියතිස්ස දේවානම්පියතිස්සගේ සහෝදරයා මහානාග කුමාරයා රුහුණට පලා ගොසින් මාගම්පත්ව බිහි කරනවා මහානාග කුමාරයාගේ සහෝදරයා යටාලතිස්ස යටාලතිස්සගේ සහෝදරයා ගෝඨාභය ගෝඨාභය රජුරෝ දසමතිකයන් සමග සංග්‍රාම කොට මාගම් රාජධානිය දිනා ගන්නවා ගෝඨාභය රජුරුවන්ගේ පුත්‍රයා කාවන්තිස්ස කාවන්තිස්සගේ පුත්‍රයා ගැමුණු ගැමුණු කුමාරයා මෙන්න මේ પરම්පරා උරුමය අරගෙන ගිරුවාපත්තුවට ගොසින් ගිරුවාපත්තුව හිම කර ගන්නවා තමන්ගේ අවුරුදු 12 දී වර්තමානයේ ගිරුවාපත්තුවේ කොන්ද ගල කන්ද පාමුලෙන් DM රාජපක්ෂගෙන් ආරම්භ වන DA රාජපක්ෂගෙන් ආරම්භ වන රාජපක්ෂවරුන්ගේ සංග්‍රාමයේ අවසානයේ ලෙස ලංකාව ඒකච්ඡත්‍ර රාජධානියක් බවට පත් කරනවා ඒකච්ඡත්‍ර රාජධානියේ නිදහස අනාගතය කරාගෙන යන්නටයි අද වර්තමාන ගිරුවාපත්තුවෙන් බිහිවෙච්ච රාජපක්ෂවරයෙකුට තමන්ගේ මී මුත්තා ගැමුණු කුමාරයා පණිවිඩයක් කරනවා දසමහා යෝධයන්ගේ අතේ. එවන්නේ මේ රට නිදහස් කොටගත් රණවිරුවන්ට උපහාර දක්වන උපහාර උත්සවයටයි. ඒ නිසා මේ අපි දැකපු සාමාන්‍ය සම්ප්‍රදායේ ආරම්භයකට වඩා වෙනස් වූ මේ ආරම්භයේ ලොකු අර්ථයක් තියෙනවා. එය කංචන අර්ථපූර්ණයි, ශක්ති සම්පන්නයි, නිවාරණයි, තීන්දුයි, කැපයි. Ha 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 ha.